PowerPoint presentation එකකින් video එකක් කරනකොට තවත් වැදගත් වෙන දෙයක් තමයි ඔයාලා දාලා තියෙන text එකක් යටින් underline වෙන එකක් අපි කොහොමද animate කරන්න කියන එක. එතකොට මේ video එකෙන් මම ඔයාලට ඒක කියලා දෙන්නම්. මම සංදීප ජයසේකර. Right. දැන් බලන්න. මම අර කලින් වගේම ඔයාලට text එකක් දීලා තියෙනවා. දැන් මේ text එක කියෝගෙන යනකොට මේක පැහැදිලි කරගෙන යනකොට ඒ ගුරුවරයාට සමහර විට වැදගත් දේවල් වලට යටින් ඉරක් හඳින්න අවශ්‍ය වෙන්න පුළුවන්. Right. දැන් බලන්න. Transportation is important for us to travel from one place to another. Without transportation, we will not be able to do our work. There are many methods we use in transportation. Then මේ විදිහට කෙනෙක්ට වැදගත් කොටස් යටින් underline කරන විදිහට ඒක highlight කරලා දක්වන්න, ඒ කියන්නේ උදුප්පලා දක්වන්න අවශ්‍ය වෙන්න පුළුවන්. එතකොට මම කියලා දෙන්නම් කොහොමද අපි මේ underline කරන එක animation option එකකින් පාවිච්චි කරන්න කියන්නේ. Right. මම මේකට යනවා normal slide එකට. Right. දැන් මේ slide එකේදී ඔයාලට එක ක්‍රමයක් තමයි මෙතන තියෙනවා මේ annotation tools වලට ගිහිල්ලා ඔයාට ගන්න පුළුවන් pen කියන option එක. එතනින් ගිහිල්ලා ඔයා පැහැදිලි කරගෙන යන ගමන් යම් කිසි දෙයක් යටින් ඔයාට ඉරක් හදින්න පුළුවන්. Right. Transportation is important for us to travel from one place to another. හැබැයි එකම දේ තියෙන ඔයාලටත් පේන ඇති මේක අපිට අර අවශ්‍ය තරම් ලස්සනට ඇඳින්නේ නැහැ. ඒක කිලින් ඇඳින්නේ නැහැ. අපිට ඒ තරම් ගුරුවක් නැහැනේ. ඒ වෙනුවට අපිට ඉතාමත්ම පහසුවෙන් මේක shapes වලින් කරන්න පුළුවන්. Right. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. Right. මම මේක discard කරනවා. හරි. දැන් මෙහෙම. ඔයාට තියෙන්නේ මෙතන insert කියන එකට ගිහිල්ලා ඔයාට ගන්න පුළුවන් shapes වලට ගිහිල්ලා rectangle කියන එකම ගන්න. Rectangle කියන එක අරගෙන ඔයාට පුළුවන් මෙන්න මේ විදිහේ පොඩි line එකක් මෙතනට තියාගන්න. Right. හරි. අපි දැන් මේක මේ විදිහට අදාළ වචන යටින් අපි දාගන්න. පාට මේකේ කලර් එක වෙනස් කරන්න පුළුවන්. වඩාත් කැපී පෙනෙන අවශ්‍ය නිසා මම රතු පාට දාන්න. හැබැයි මේකේ තාම අවුට්ලයින් එක කළු පාටින් තියෙන නිසා අවුට්ලයින් එකත් මම රතු පාටම දාන්න. එතකොට ඒක හොඳට හයිලයිට් වෙලා පේනවා. රයිට්. දැන් අපි මේක මේ විදිහට දාලා තියෙනවා. රයිට්. ඊළඟට පාට පුළුවන් මේකට අදාළව animation එකක් දෙන්න. හරි. මේකට ඔයාලට පුළුවන් wipe කියන animation එක දෙන්න. අපි wipe කියන animation එක අපි දුන්නොත් එහෙම රයිට්. මේක එකපාරට අර පල්ලෙහෙන්ද උඩට තමයි එන්නේ. මේ effect එක තියෙන මේ උඩට මේ ඉතලෙන් වාල්ට් පේනවා. නමුත් අපිට මේක කතා කරගෙන යනකොට මේක ලස්සනට ඇපිය වෙන්න අවශ්‍ය නිසා අපිට පුළුවන් මේක from left කියන එක දෙන්න. එතකොට මේ විදිහට තමයි ඇපිය වෙන්නේ. හැබැයි මේක ටිකක් වේගෙන් ඇපිය වෙනවනේ. ඔයාලට පුළුවන් මෙතනින් time එක adjust කරන්න. මම මෙතන .5 කියන එක .75 කියලා කරගන්නවා. standard එකක් විදිහට. ඔයාලට කැමති වෙලාවක් දෙන්න පුළුවන්. right. දැන් අපි ඒක දාගත්තා. දැන් ඔයාලට තියෙන මේක copy paste කරලා අවශ්‍ය text වලට දෙන්න. එතකොට අපි දාගෙන තියෙන animation වෙන්න පුළුවන්. ඒ ඕන දෙයක් automatically ගන්නවා. right. එතකොට මම මේකට දුන්නා. ඉතමතර මට highlight කරගන්න අවශ්‍යයි not be able to කියන කොටස. මම ඒකට එතකොට මේකෙන් animation එකක් දෙනවා. මේ කියන text එක දෙනවා not be able to කියන එක. right. ඊට පස්සේ මට ඕනි වෙනවා කියලා හිතන්නකෝ different methods, many methods කියන එක highlight කරන්න. many methods කියන එක underline කරන්න. මම ඒකට මේක ලබා දීමක් කරනවා. right. හරි. දැන් මේ විදිහට මේකව බලන්න මේ 1 2 3 4 කියන එක අපි copy paste කරනකොට මෙයා automatically animation එක ගන්න. දැන් වාට වාගේ පැහැදිලි කිරීමත් එක්කම වැදගත් දේවල් ටික අන්ඩර්ලයින් කරන එක animation එකකින් පෙන්වන ගමන් වීඩියෝ එක කරන්න පුළුවන්. Transportation is important for us to travel from one place to another. Without transportation, we will not be able to do our work. There are many methods we use in transportation. So my dear students, please do underline these important areas which will be tested in your exam. කලවට ලස්සන්ට ළමයට ගයිඩ් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා.